රයිට් එහෙනම් අපි පාඩමට යන් අහගන්නක පුතේ දැන් පාඩමේ නමනේ බලය කියලා කියන්නේ එහෙනම් අපි දැනගන්න ඕනේ බලයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද බලයක් කියන්නේ මොකක්ද කියලා රයිට් එතකොට අපි ඊට කලින් කතා කරොත් එහෙම වස්තුවක් ස්වභාවයේ පවතින පුළුවන් ආකාර මොනවද කියලා වස්තුවක් ස්වභාවයේ පවතින පුළුවන් ආකාර මොනවද කියලා ඔයාලට කියන්න පුළුවන් වස්තුවක් ස්වභාවයේ පවතින ආකාර ප්‍රධාන වශයෙන් කියනවා කියන්නේ දෙකක් එක්ක වස්තුව නිශ්චලයි එහෙමත් නැත්නම් වස්තුව චලනය වෙනවා ආකාර දෙකක් තියෙන්නේ එක්ක වස්තුව නිශ්චලයි එහෙමත් නැත්නම් වස්තුව චලනය වෙනවා එතකොට පුතේ මේ බලයක් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් නිශ්චල වස්තුවක් මෙන්න මේ නිශ්චල වස්තුව චලනය කරවීමට හෝ ඒ කියන්නේ නිශ්චල වස්තුවක් චලනය කරන්න ඕනේ එහෙමත් නැත්නම් චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න විතරක් නෙමෙයි චලනය වෙන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට ඒ කියන්නේ වස්තුවක් චලිත වෙනවා එයාගේ චලිත ස්වභාවය එක්ක දිශා වෙන්න පුළුවන් වේගය වෙන්න පුළුවන් මොකක් හරි මේ චලිත ස්වභාවය වෙනස් කරන්න ඕනේ පැහැදිලි අන්න ඔය කියන කාරණා දෙක වෙනුවෙන් අපි බාහිරින් එදෙන බලපෑමකට අපි කියනවා මොකක් කියලාද බලයක් කියලා කියනවා මොකද එහෙනම් නිශ්චල වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට බාහිරින් එදෙන ලබන බලපෑමක් අපි කියනවා මොකක් කියලාද බලයක් කියන තේරෙනවද වැඩේ රයිට් එහෙනම් මේ බලයක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ රයිට් පුතේ ඔයාලා ලියාගන්න මාතෘකාව බලය ලියාගන්න මාතෘකාවක් බලය राइट मुलीन थर लोकन दाल लिया गन मेने मिहिम है निश्चल वस्तुवा चलने किरीमट हो निश्चल वस्तुवा चलने किरीमट हो निश्चल वस्तुवा चलने किरीमट हो චලිතවන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට චලිතවන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට හෝ බාහිරින් යොදන් ලබන බලපෑමක් බාහිරින් යොදන් ලබන බලපෑමක් බලය ලෙස හැඳින්වේ බලය ලෙස හැඳින්වේ බලය ලෙස හැඳින්වේ हरे राइट एना दें हरे पुते आप कथा करा बलयाकियाने मुखाग्द की राइट एना इलंगा कथा करा नोने मेन मे बले सतु लक्षण बले सतु गुणांग मनोवाद किला बले सतु गुणांग मनोवाद किला राइट इतकोट दें उदाहरण मेन मेहमद अभी गवा मे विधि वस्तु आगती मे बल को मेन वस्तु आगती इतकोट मे वस्तु निश्चल अभी मे आ चलने अभी मैं बालयाक मेन्नपी मे आमत बालयाकना बलय सतु लक्षण कथाकर बलयाकते पलिम कारणवतमी मे बलट तीन वा विशालीन मे बलट तीन कदते विशाल अन्न पलिणी कारण ये वगिमतमी मे बलट तीन पुते निश्चित दिशा वा निश्चित दिशा कुन එහෙනම් දැන් ඔයාලට මතකයි අපි ඉගෙනගෙන තියෙනවා විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් තියෙන රාශීන්ට අපි කියනවා මොනවා කියලාද දෛශික කියලා කියනවා දෛශික කියලා කියනවා එහෙනම් බලය කියන්නේ දෛශික රාශියක් වෙනවා බලය කියන්නේ මොකන්ද දෛශික රාශියක් වෙනවා තේරෙනවද වැඩේ රයිට් එහෙනම් ඔන්න පළවෙනිම කාරණා මොකද්ද බලයට විශාලත්වයක් තියෙනවා ඒ වගේම තමයි බලයට තියෙනවා නිශ්චිත දිශාවක් එහෙනම් මේ විශාලත්වය සහ නිශ්චිත දිශාවක් කියන දෙකම තියෙන නිසා
අපි කියනවා බලය කියන්නේ දෛශිකයක් එහෙමත් නැත්නම් දෛශික රාශියක් කියලා කියනවා තේරෙනවද රයිට් ඊළඟට ඊළඟ වැදගත් කතාව තමයි මේ බලය ගත්තාම පුතේ මේ බලය ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා බලය ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා කියලා අපි කියනවා මොකද්ද බලයේ ක්‍රියා ලක්ෂය කියලා කියනවා එහෙනම් මෙන්න බලය ක්‍රියා කරන ලක්ෂයකුත් පත්තුන පැහැදිලිද අන්න ඒකට අපි කියනවා මොකද්ද ක්‍රියා ලක්ෂය කියලා කියනවා තේරෙනවද රයිට් නැත්නම් අපි ඒකට කියනවා උපයෝගී ලක්ෂය කියලා කියනවා උපයෝගී ලක්ෂය කියලා කියනවා තේරෙනවද වැඩි රයිට් ලියා ගන්නකෝ මෙන්න මෙහෙම ලියා ගන්න මාතෘකාවක් බලයේ සතු ප්‍රධාන ගුණ බලයේ සතු ප්‍රධාන ගුණ බලයේ සතු ප්‍රධාන ගුණ බලයේ සතු ප්‍රධාන ගුණ ලියා ගන්න එක විශාලත්වයක් පවති විශාලත්වයක් පවති දෙක නිශ්චිත දිශාවක් පවති නිශ්චිත දිශාවක් පවති නිශ්චිත දිශාවක් පවති තුන බලය ක්‍රියා කරන ලක්ෂයක් බලය ක්‍රියා කරන ලක්ෂයක් පවති වරහන් ඇතුළේ ලියාගන්න ක්‍රියා ලක්ෂය කියලයි වරහන් ඇතුළේ ලියාගන්න ක්‍රියා ලක්ෂය හරි රයිට් දැන් තරු ලකුණක් දාලා ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම බලය සඳහා විශාලත්වයක් සහ බලය සඳහා විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් පවතින බැවින් නිශ්චිත දිශාවක් පවතින බැවින් බලය යනු දෛශික රාශියකි බලය යනු දෛශික රාශියකි බලය යනු දෛශික රාශියකි ඊළඟට පුතේ අපි මේකෙ දිගෙන ගන්න තවත් දෙයක් තමයි මේ බලයේ ක්‍රියා රේඛාව කියන්නේ මොකද්ද කියලා බලයේ ක්‍රියා රේඛාව කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගන්නවා පැහැදිලි එතකොට මේ ක්‍රියා රේඛාව කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ මේ විදිහේ බලයක් ක්‍රියා කරනවා කියලා එහෙනම් මේ බලයේ ක්‍රියා කරන ලක්ෂ්‍ය ඉඳන් බලය ක්‍රියා කරන ලක්ෂ්‍ය ඉඳන් බලයේ ක්‍රියා කරන දෙසට අඳින් ලබන රේඛාවට අපි කියනවා කියලාද බලයේ ක්‍රියා රේඛාව කියලා. එහෙනම් මේ විදිහට දැන් හිතන්නකෝ මෙන්න මේ තියෙන බලයක්. එහෙනම් මේ තියෙන්නේ බලයේ ක්‍රියා රේඛාව. හරි. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? බලයේ ක්‍රියා රේඛාව. පැහැදිලි? මෙන්න බලයේ ක්‍රියා රේඛාව. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ක්‍රියා ලක්ෂය. මේ තියෙන්නේ ක්‍රියා ලක්ෂය. පැහැදිලිනේ වැඩි? රයිට්. එහෙනම් ලියාගන්න මෙහෙම බලයේ ක්‍රියා රේඛාව මාතෘකාවක් ලියාගන්න බලයේ ක්‍රියා රේඛාව බලයේ ක්‍රියා රේඛාව ලියාගන්න බලයේ ක්‍රියා කරන ලක්ෂයේ සිට
බලය ක්‍රියා කරන ලක්ෂයේ සිට බලය ක්‍රියා කරනු ලබන දිශාවට බලය ක්‍රියා කරනු ලබන දිශාවට අඳිනු ලබන රේඛාව අඳිනු ලබන රේඛාව අඳිනු ලබන රේඛාව බලයේ ක්‍රියා රේඛාව ලෙස හැඳින්වේ බලයේ ක්‍රියා රේඛාව ලෙස හැඳින්වේ බලයේ ක්‍රියා රේඛාව ලෙස හැඳින්වේ හරි එහෙනම් දැන් හරි පුතේ අපි බලය කියන්නේ මොකක්ද කියලා කතා කරා බලයේ ලක්ෂණ කතා කරා ඊටසි ක්‍රියා ලක්ෂය ගැන කතා කරා ආපහු ක්‍රියා රේඛාව ගැන කතා කරා ඊළඟට තවත් වැදගත් මාතෘකාවක් තමයි මේ බලය මනින ඒකකය අපි දන්නවා බලයක් මැනීම සඳහා භාවිතා කරන ඒකකය තමයි න්‍යූටනය කියලා කියන්නේ න්‍යූටන් එහෙනම් මෙන්න බලය මැනීම සඳහා භාවිතා කරනවා න්‍යූටන් අපි මෙයා කැපිටල් N අකුරෙන් සංකේත කරනවා කැපිටල් N අකුරෙන් සංකේත කරනවා එහෙමනම් අපි දැනගන්න ඕනේ මේ නිව්ටන් එකක් කියන්නේ කොච්චරක්ද නිව්ටන් එකක අර්ථයක් කියේ මොකද්ද නිව්ටනයක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ තේරෙනවද එතකොට අපි මේ වෙද්දිම දන්නවා මේ බලය හා සම්බන්ධ හරි ප්‍රසිද්ධ සමීකරණයක් ඒ තමයි F සමාන ma අපි කොහොමවත් පොඩි කාලේ නම් දිගටම ගණන් හදන් ආපු සමීකරණයක් තමයි මොකද්ද F සමාන ma කියන්නේ මේක ඔයාලට මතකයි පැහැදිලි එතන මේ සමීකරණේ ගන්න විදිහත් මේ බලය පාඩමේදී කතා කරනවා ඇත්තර මේ සමීකරණය එන්නේ කොහෙන්ද? මේ F සමාන ma කියන සමීකරණය එන්නේ නිව්ටන්ගේ දෙවන නියමයේ හරහා. පැහැදිලිද? නිව්ටන්ගේ දෙවන නියමයෙන් තමයි මේ F සමාන ma කියන සමීකරණය එන්නේ. නමුත් අපි මේ නිව්ටන්ගේ අර්ථ දැක්වීම සඳහා අපි ගමු මෙන්න මේ F සමාන ma කියන සමීකරණය. ඒතර ඔයාලට මතකයිනේ මෙතනදී මේ F කියලා කිව්වේ මොකද්ද? F කිව්වේ බලය. ඒක මතකයි. සහ මෙන්න මේ M කියලා කිව්වේ ස්කන්ධය. M කියලා කිව්වේ ස්කන්ධය. සහ මේ ඒ කියලා කිව්වේ කරණය. ඒ කියලා කිව්වේ මොකද්ද? කරණය. එහෙනම් දැන් පැහැදිලියි. F සමාන m. එතකොට දැන් අපි නිව්ටන් එකක් අර්ථ දක්වන්න යන්නේ. මේ තියෙන බලය. එහෙනම් බලයම නෙවෙයි ඒකේ තමයි නිව්ටන් වෙන්නේ. ඒතර පුතේ මේ F කියන කෙනා එකක් වෙන පරිදි මේකේ අනිත් පැත්ත අපි හැදුවොත් එහෙම අපිට දාන්න පුළුවන් m කියන එකනත් එකක් වෙනවා. ඒත් එකක් වෙනවා. දැන් මොකද වෙන්නේ? එක වතාවක් එක එකයි. පැහැදිලිද? රයිට් එහෙනම් ස්කන්ධයක්ම ඉන්නේ කිලෝග්‍රෑම් වලින් මේ බලන්නකෝ 1 කිලෝග්‍රෑම් 1 කිලෝග්‍රෑම් කරණයම ඉන්නේ ms ඍණ 2 න් ms ඍණ 2 ආ එහෙනම් මෙන්න මේකට අපි කියන මොකක් කියලාද නිව්ටන් එකක් කියලා කියනවා නිව්ටන් එකක් කියලා කියනවා මේ ඒකක ලිව්වොත් එහෙනම් මේ විදිහට මේ බලන්න නිව්ටන් එක කියන කෙනා සමානයි 1 kg ms ඍණ 2යි 1 kg ms ඍණ 2යි පැහැදිලිද එහෙනම් අපිට නිව්ටනයක් අර්ථ දක්වන්න පුළුවන් මේ විදිහට කිලෝග්‍රෑම් එකක ස්කන්ධෙන් යුත් වස්තුවකට කිලෝග්‍රෑම් එකක ස්කන්ධෙන් යුත් වස්තුවකට 1 ms ඍණ 2 ත්වරණයක් ලබා ගැනීම සඳහා යෙදිය යුතු බලය තමයි නිව්ටනයක් කියලා කියන්නේ මොකද්ද කිලෝග්‍රෑම් එකක ස්කන්ධෙන් යුත් වස්තුවකට 1 ms ඍණ 2 ත්වරණයක් ලබා ගැනීම සඳහා යෙදිය යුතු බලයට කියනවා නිව්ටන් එකක් කියලා පැහැදිලිද එහෙනම් ඔන්න අපි න්‍යූටනය අර්ථ දැක්වුවා. හරි නේද? රයිට්. ලියාගෙන මාතෘකාවක් න්‍යූටනය අර්ථ දැක්වීම. න්‍යූටනය අර්ථ දැක්වීම. න්‍යූටනය අර්ථ දැක්වීම. හරි. ලියන්න පුතේ. කිලෝග්‍රෑම් එකක ස්කන්ධෙන් යුත් වස්තුවකට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයෙන් යුත් වස්තුවකට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයෙන් යුත් වස්තුවකට 1 ms ඍණ 2 1 ms ඍණ 2
තරණයක් ලබා දීම සඳහා තරණයක් ලබා දීම සඳහා තරණයක් ලබා දීම සඳහා යෙදිය යුතු බලය න්‍යූටන් එකක් ලෙස අර්ථ දැක්වේ න්‍යූටන් එකක් ලෙස අර්ථ දැක්වේ න්‍යූටන් එකක් ලෙස අර්ථ දැක්වේ හරි රයිට් දැන් පුතේ පල්ලෙහි ලියාගන්න මේ සමීකරණය තුල න්‍යූටන් එකක් කියන්නේ 1 kgms වෙන 2 රයිට් මේක ලියාගන්නකෝ හරි ඊළඟට දැන් එහෙනම් මෙන්න අපි බලය ගැන අපි දැන් කතා කරා. එතකොට මේ බලයක් නිරූපණය කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. බලයක් නිරූපණය කරන්නේ කොහොමද කියලා. පුතේ බලයක් නිරූපණය කිරීම සඳහා අපි භාවිතා කරනවා සරල රේඛා ඛණ්ඩයක්. සරල රේඛා ඛණ්ඩයක් සමග ඊහිසක්. සරල රේඛා ඛණ්ඩයක් සමග ඊහිසක්. එහෙමත් නැත්නම් අපි කියනවා මොකද පොදුවේ ගත්තාම ඊතලයක්. පැහැදිලි. එහෙනම් මේ ඊතලයක් මගින් අපිට පුළුවන් මෙන්න මේ බලයක් නිරූපණය කරන්න. ඒ කියන්නේ මේ විදිහට. දැන් මේ බලන්නකෝ. එහෙනම් මෙන්න මම බලයක් නිරූපණය කරන මේ තියෙන සරල රේඛා ඛණ්ඩය මෙන්න ඊහිස. පැහැදිලි. එතකොට මෙතනදී මේ සරල රේඛා ඛණ්ඩය මගින් මේ සරල රේඛා ඛණ්ඩය මගින් ඇත්තම ගත්තොත් බලයේ විශාලත්වය නිරූපණය කරනවා. බලයේ විශාලත්වය නිරූපණය කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ තියෙන ඊහිස මේ ඊහිස මගින් බලයේ දිශාව නිරූපණය කරනවා. පැහැදිලි. මොකද්ද මේ සල් රේඛා ඛණ්ඩයේ දිගින් බලයේ විශාලත්වයක් මෙන්න මේ ඊහිසින් බලයේ දිශාවක් නිරූපණය කරනවා. පැහැදිලිද? රයිට්. එතකොට දැන් එහෙනම් ඔයාලගේ ඔළුවට යන්න ඕනේ බලය කියන්නේ දෛශිකයක්නේ. අනිවාර්යෙන් දිශාව තියෙන්න ඕනේ. දිශාව අනිවාර්යෙන්ම තිබිය යුතුයි. රයිට්. එතකොට දැන් අපි දන්න තවත් කාරණාවක් තමයි මේ බලයේ ක්‍රියා කරන ලක්ෂණ අපි කිව්වා මොකක් කියලාද? බලයේ ක්‍රියා ලක්ෂය කියලා කිව්වා. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? ක්‍රියා ලක්ෂය. ඒ වගේම තමයි මේ තියෙන මොකද්ද? බලයේ ක්‍රියා කරන ලක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා කරන දෙසර අනිලබන රේඛාවට අපි කියන මොකක් කියලාද? බලයේ ක්‍රියා රේඛාව කියලා කියනවා. මේ තියෙන්නේ මොකද්ද? බලයේ ක්‍රියා රේඛාව. තේරෙනවද වැඩි? හරිනේ. එතකොට මෙන්න මේ ඊතලයෙන් පෙන්වන්නේ මේ ඊ හිසින් පෙන්වන්නේ මොකද්ද? මේ ඊ හිසින් පෙන්වන්නේ බලයේ දිශාව. එහෙනම් මේ ඊ හිසින් පෙන්වන්නේ මොකද්ද? බලයේ දිශාව. තේරෙනවද? එහෙනම් මේ විදිහට තමයි අපි බලයක් නිරූපණය කරන්නේ. බලයක් නිරූපණය කරන්නේ. පැහැදිලි? රයිට්. ලියා ගන්නකෝ මෙහෙම. ලියා ගන්න. බලයක නිරූපණය. බලයක නිරූපණය. ලියා ගන්න. බලයක් සරල රේඛා ඛණ්ඩයක් සහ බලයක් සරල රේඛා ඛණ්ඩයක් සහ ඊ හිසක් මගින් නිරූපණය කරයි. ඊ හිසක් මගින් නිරූපණය කරයි. ඊ හිසක් මගින් නිරූපණය කරයි.
ඊ හිසක් මගින් නිරූපණය කරයි රයිට් මේ රූප මෙයා අඳගන්න පුතේ මේ රූප සර අඳගන්නකෝ හරි රයිට් එහෙනම් පුතේ අපි සරල ප්‍රශ්න කීපයක් කතා කරලිමු ලියා ගන්නකො මෙන්න මෙහෙම ලියා ගන්න නැගෙනහිර දිශාවට ක්‍රියා කරන නැගෙනහිර දිශාවට ක්‍රියා කරන හතරයි නිව්ටන් බලයක් හතරයි නිව්ටන් බලයක් හතරයි නිව්ටන් බලයක් ඇඳ දක්වන්න ඇඳ දක්වන්න රයිට් නැගෙනහිර දිශාවට ක්‍රියා කරන හතරයි නිව්ටන් බලයක් ඇඳ දක්වන්න කියලා කියනවා දැන් එහෙනම් දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ බලය ගත්තාම විශාලත්වයක් තියෙනවා මේ තමයි විශාලත්වයේ කියන නිව්ටන් හතරයි එහෙනම් මෙන්න මේ විශාලත්වය අපි නිරූපණය කරන්නේ මොකෙන්ද පුතේ අර සරල රේඛා ඛණ්ඩයේ දිගින් සරල රේඛා ඛණ්ඩයේ දිගින් තමයි අපි මේ විශාලත්වය නිරූපණය කරන්නේ. එහෙනම් අපි යම්කිසි නිශ්චිත අගයක් ගන්න ඕනේ මේ විශාලත්වය නිරූපණය කරන්න. තේරෙනවද? රයිට්. හිතන්නකෝ මෙන්න මෙහෙම. අපි ගන්නවා සෙන්ටිමීටර එකකින් මේ බලන්න. සෙන්ටිමීටර එකක් කියන්නේ නිව්ටන් එකක් කියලා ගන්නවා. සෙන්ටිමීටර එකකින් අපි නිව්ටනයක් නිරූපණය කරනවා කියලා ගන්නවා. තේරෙනවද? රයිට්. ඔයාලා උතන වරහන් හිතලා ලියාගෙන සෙන්ටිමීටර එකකින් නිව්ටන් එකයි. දැන් මෙහෙමයි. මේක තමන්ට කැමති දෙයක් ගන්න පුළුවන්. ඕන්නම් සෙන්ටිමීටර 5කින් නිව්ටන් එකයි කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? එහෙනම් දැන් මම ගත්තේ මොකද්ද? සෙන්ටිමීටර එකකින් නිව්ටන් එකක් නිරූපණය කරනවා. එහෙනම් පුතේ අපි දන්නවා නිව්ටන් කීයක් තියෙනවද? නිව්ටන් 4ක් තියෙනවා. නිව්ටන් 4යි කියන්නේ සෙන්ටිමීටර ගත්තොත් කීයක්ද? සෙන්ටිමීටර 4යි. එහෙනම් අපි ඉස්සලා විශාලත්වය නිරූපණය කරන්න මේ සරල රේඛා ඛණ්ඩයේ දිග අඳිනවා. හරිද? ඒ වගේම තමයි එයා තියෙන නැගෙනහිර දිශාවට. එහෙනම් ඊ හිසෙන්න ඕනේ කොහෙටද? නැගෙනහිරට. එහෙනම් නැගෙනහිර දිශාව කියන්නේ මේ දිශාව. එහෙනම් මේ බලන්න අපි අඳිනවා සෙන්ටිමීටර 4ක රේඛා ඛණ්ඩයක්. එහෙනම් මෙන්න සෙන්ටිමීටර 4ක රේඛා ඛණ්ඩයක්. දැන් මෙයාගේ දිග ගත්තොත් සෙන්ටිමීටර 4යි. දිග ගත්තොත් සෙන්ටිමීටර 4යි. පැහැදිලි? ඒ කියන්නේ සෙන්ටිමීටර 4යි කියන්නේ ඒකේ තේරුම තමයි මෙයා කොච්චරක් තියෙනවද? නිව්ටන් 4ක් තියෙනවා. නිව්ටන් 4. පැහැදිලිද? රයිට්. එහෙමනම් නැගෙනහිර දිශාව. එහෙනම් මෙන්න දිශාව පෙන්වන්න අපි දානවා මොකද්ද? ඊ හිස දානවා. ඊ හිස දානවා. තේරෙනවද? එහෙනම් මේ තමයි අපි බලයක් නිරූපණය කරන ආකාරය. මේ තමයි බලයක් නිරූපණය කරන ආකාරය. පැහැදිලි? රයිට්. ඔක අඳගන්න පුතේ. රයිට් ඔකේ වෙලා ඊට පස්සේ මම මේ ප්‍රශ්නය කරන්න උතුරු දෙසට ක්‍රියා කරන 5යි නිව්ටන් බලයක් උතුරු දෙසට ක්‍රියා කරන 5යි නිව්ටන් බලයක්
හරි හරි බලමු පුතේ මේ බලන්න මේ තියෙන උතුරු දෙසට ක්‍රියා කරන 5 නිව්ටන් බලයක් එහෙනම් උතුරු දෙසට ක්‍රියා කරද්දී එහෙනම් දිශාව පෙන්වන්නේ අපි ඊ හිසෙන් මේ බලන්නකෝ එහෙනම් උතුරු දෙස කියන්නේ මේ පැත්ත හැබැයි මෙන්න මේ අඳුරු ලබන සල් රේඛා ඛණ්ඩයේ දිග කොච්චරක් වෙන්න ඕනද දිග සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕන right එතකොට මේක අපි මැනල ලකුණු කරන්න ඕනේ හරි දැන් මේ විදිහ නිරූපණය කරන්න කිව්වොත් අපි මේ විදිහට අඩි රූලෙන් මැනලා තමයි මෙයා දාන්නේ सेंटीमीटर पहाड़ एक नेपथर में कहते हैं सेंटीमीटर पहाड़ कितने कोच रहे थे न्यूटन पहाड़ न्यूटन पहाड़ तेरा ना थे राइट इलाके टेन को मितन टे ईशान दिशा के क्रिया करना दहाया ही न्यूटन बल है आपके है ना ईशान दिशा इधर ईशान दिशा की आने पुत्र मिलन में दिशा है और नई दिशा ईशान दिशा ना उन दिशा आप निरूपण करा ये हिस्से इधर मे के न्यूटन दहाया की ना उन्हें इधर पुत्र मे न्यूटन दहाया की ने के अत्र में निरूपण करने मना गेंदे निरूपण कराना उन्हें सेंटीमीटर दहाई ना मेके दिख कोचरक ना सेंटीमीटर दहाया की ना सेंटीमीटर दहाया की दिख रेखा कांड दिया है बे मेके पुत्र अनिवार्य में लाखों करने दें मैं ईशान दिशा के लिए अन्य मैं एक को ऊपरी पैंतें हाथलिस पहाक कह रहा हूँ यह मत नेता मिलने में नेगे नहीं रह पैंतें हाथलिस पहाक में पत्र तीन ना लेकिन मेरी जी कौन या फिर नंदा कौन या अनिवार्य तेरना दे राइट इलग है तिरस्रांश का तिहाक कहाँ ना था मिलने मांगा दिन तिरस्रे का ना मिलने ආනතර රේඛා මේ බලන්නකෝ තිරසන අංශක 30ක් ආනතයි කොච්චරද 12යි නිව්ටන් බලයක් හැබැයි එයා කියනවා මේ 12යි නිව්ටන් බලය ගද්දී සෙන්ටිමීටරයකින් නිව්ටන් දෙකක් නිරූපණය කරන්න කියලා සෙන්ටිමීටරයකින් නිව්ටන් දෙකක් නිරූපණය කරන්න කියලා කියනවා එහෙනම් සෙන්ටිමීටරකින් නිව්ටන් දෙකක් නම් නිව්ටන් 12කට සෙන්ටිමීටර කීයද සෙන්ටිමීටර 6ක් දිග රේඛා ඛණ්ඩයක් තියෙනවා සෙන්ටිමීටර 6ක් දිග රේඛා ඛණ්ඩයක් තියෙන්න ඕනේ රයිට් ඊළඟට මේ බලන්න එකිනෙකට ලම්බකව එකම ලක්ෂයෙන් ක්‍රියා කරන රයිට් එහෙනම් මෙන්න මම ගන්නවා එකම ලක්ෂයෙන් ක්‍රියා කරන 10යි නිව්ටන් සහ 8යි නිව්ටන් මේක පැතිලික මාරුවක් තමක් නේ හරි එහෙනම් මේ බලන්නකෝ මේ පැත්තර මම ගත්තොත් 10යි නිව්ටන් සහ මේ පැත්තර ගත්තොත් 8යි නිව්ටන් ඕන ඔය දෙන්න මාරුණක් තමක් නේ හරිද මෙන්න ලම්බකයි කියලා පෙන්වනවා තේරෙනවද ඒ වගේම තමයි එහෙනම් මේ වගේ දුරවල් ඉන්නකො කොහමද සෙන්ටිමීටරකින් නිව්ටන් දෙකක් එහෙනම් නිව්ටන් 10ක් නිරූපණය කරන්න අපි සෙන්ටිමීටර 5 කර එකා ඛණ්ඩයක් අඳිනවා न्यूटन अटाक निरूपण एक रंडे सेंटीमीटर हाथर के रेखा कांडे आप आंधी ना हो पहले अन्न मेन्ने अभी जनदान ना हो बाले आक निरूपण एक रंडे को हम देखिए ना बाले आक निरूपण एक रंडे को हम देखिए ना अरे राइट था एक आक लिया गाने में विधि है हाय विनी के एकमल अक्षयन එකම ක්‍රියාලක්ෂයෙන් උතුරු සහ නිරිත දිශාවලට ක්‍රියාකරණ 7යි නිව්ටන් බලයක් ක්‍රියාකරණ 7යි නිව්ටන් බලයක් දැන් 7යි නිව්ටන් බල දෙකක් හරි බල දෙකක් මෙතන ගන්න පුතේ සෙන්ටිමීටරයකින් නිව්ටන් එකක් නිරූපණය කරනවා කියලා සෙන්ටිමීටර එකකින් නිව්ටන් එකක් නිරූපණය කරනවා කියලා ගන්න රයිට් පටන් ගන්නකෝ හරි දැන් බලන්න එහෙනම් මෙන්න උතුරු සහ නිරිත දිශාවලට ක්‍රියා කරන 7යි නිව්ටන් බල දෙකක්. ඒතර එකම ක්‍රියාලක්ෂයෙන් ක්‍රියා කරන්නේ. එහෙමනම් පුතේ අපි ගත්තොත් මෙන්න උතුරු දිශාවට ක්‍රියා කරන 7යි නිව්ටන් බලය. මේ බලන්නකෝ. නම් මේ තියෙන්නේ උතුරු දිශාවට ක්‍රියා කරන 7යි නිව්ටන් බලය. හරිද? රයිට්. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මෙයාගේ දිග ඇඳිලා තියෙනවනේ කීයද? සෙන්ටිමීටර 7ක දිගක් ඇඳිලා තියෙනවා. තේරෙනවද? රයිට්. ඊට පස්සේ ආපහු නිරිත දිශාවලට එහෙනම් නිරිත දිශාව කියන පුතේ මෙන්න මේ දිශාව මේ බලන්නකෝ මෙන්න මේ දිශාවට තියෙනවනේ කොච්චරද ඒත් 7යි නිව්ටන් බලයක් හැබැයි 7යි නිව්ටන් බලයක් කියන්නේ ඇඳලා තියෙනවනේ කොච්චරද සෙන්ටිමීටර 7ක් ඇඳලා තියෙන සෙන්ටිමීටර 7ක රේඛා ඛණ්ඩයක් ඇඳලා තියෙනවනේ එතකොට
මේක මෙහෙම නිකන් ලකුණු කරන්න එපා මෙතන දාන්න මොකද්ද මේ පැත්තෙන් අංශ කීයද අංශක 45 ගියම තමයි නිර්දිශාව හම්බ වෙන්නේ එහෙමත් නැත්නම් මේ පැත්තෙන් අංශ 45 පල්ලෙහාට ආවා තේරුණාද right එහෙනම් ඔන්න ඒකත් හරියයි දැන් එහෙනම් අපි දන්නවා බලයක් නිරූපණය කරන්නේ කොහොමද කියලා බලයක් නිරූපණය කරන්නේ කොහොමද කියලා කොහොමද සල් රේඛා ඛණ්ඩයක් සහ ඊ හිසක් මගින් එතකොට සල් රේඛා ඛණ්ඩයේ දිගින් සෑම විටම බලයේ විශාලත්වය දෙනවා ඊ හිසින් බලයේ දිශාව හම්බ වෙනවා right හැබැයි පුතේ අපි මේ බලය ගැන කතා කරනකොට මේ බලයක් නිරූපණය කරන්න අපි භාවිතා කරනවා පොඩි ඊතලය හරිද ඒ ඊතලය දාලා ඒකේ උදාහරණයක් මෙහෙම අපි හිතමු 10 නිව්ටන් බලයක් කියලා එහෙමත් අපි මොකද කරන්නේ මෙන්න අදාළ දිශාවට ඊතලය දැම්මා ඊට පස්සේ අපි මේකෙන් දාන මොකද නිව්ටන් 10යි කියලා තේරුණාද එහෙම නැතු අපි මේකේ දැන් දිග සම්පූර්ණයෙන් අඳින්නේ අපි මේ විදිහට බලය දාන දැන් උදාහරණයක් හිතන්නකෝ දකුණු දිශාවට 15 නිව්ටන් බලයක් කියලා නම් මෙන්න දකුණු දිශාවට 15 නිව්ටන් බලයක් එනනම් මේ විදිහට දැන් අපි මෙයා සංකේත කරනවා තේරුණානේ හරි දැන් ඊළඟට ඔන්න මේ පාඩමේ කතා කරන පළවෙනි වැදගත්ම මාතෘකාව මොකද මේ කතා කරනකොට දිගටම අපිට ඕනේ වෙනවා ඒ තමයි අපි කතා කරනවා පුතේ බල විභේදනය කියන මාතෘකාවක් බල විභේදනය රයිට් ලියා ගන්නකො මාතෘකාව බල විභේදනය බල විභේදනය बल विभेदने right आह गानको मैं बल विभेदने क्या ने मैंने मेहम दिया दें मामा गानना मैंने पुत्री तीनों वां बल याक मैं बाला नको मैंने बल याक तीनों मैं बाले का अत्ता हमें मैं आ तीरसटे टीटा कोण्या कानता है तीरसटे टीटा कोण्या आनता है मैं बाले विशालत्ते मंगानना कैपिटल पी मैं बाले विशालत्ते गानना कैपिटल पी किया එතකොට මේ බල විභේදනය කියලා කියන්නේ නමේම තියෙන විභේදනය. ඒ කියන්නේ බෙදීමක් කරා. තේරුණාද? අපි පුතේ මෙන්න මේ බලය වෙනුවට දන්න පුළුවන් බල දෙකක් ගැන කතා කරනවා. මේ බලය වෙනුවට දන්න පුළුවන් බල දෙකක් ගැන. ඒ කියන්නේ මෙයාගෙන් සිද්ධ වෙන ක්‍රියාව වෙන්නත් ඕනේ. හැබැයි මෙයා වෙනුවට අපි දානවා වෙනත් බල දෙකක්. හැබැයි ඒ බල දෙක එකිනෙකට ලම්බකයි. ඒ බල දෙක එකිනෙකට ලම්බකයි. එහෙනම් පුතේ අපි ගන්නවා මේ විදිහට. මේ බලේ මැදින විදිහ තමයි ඒ ලම්බක බල දෙක ගන්නවා මේ බලය මැදි වෙන විදිය අපි ගමු තිරස් දිශාව සහ සිරස් දිශාව ඔස්සේ තිරස සහ සිරස ඔස්සේ එහෙනම් මේ බලන්නකෝ මම මෙයා බෙදන්න යනවා මෙන්න මේ දිශා දෙක ඔස්සේ මේ තියෙන්නේ එක පැත්තක් හරිද මෙන්න අනිත් දිශාව එහෙනම් මේ දිශා දෙක ඔස්සේ මෙයා බෙදලා දාන්න යනවා මේ දිශා දෙක ඔස්සේ මෙයා බෙදලා දාන්න යනවා තේරුණාද right මේ ආපුතේ මේ දිශා දෙක ඔස්සේ බෙදද්දී මතක තියාගන්න මෙහෙම වෙන්නේ දැන් මෙතන කෝණය කීයක් වෙන්න ඕනද අංශක 90 මෙතන කෝණය කීයද අංශක 90 හරිද අපි මෙන්න මේ P කියන බලය හරවනවා පුතේ මේ කෝණය දීලා තියෙන පැත්තට මේ කෝණය දීලා තියෙන පැත්තට අන්න එහෙම වුණොත් අපි ආ ගන්නවා P cos θ කියලා මොකද්ද P cos θ කියලා ගන්න තේරෙනවද ඒ වගේම මේ p බලය මේ කෝණය දීලා නැති පැත්තට මේ කෝණය දීලා නැති පැත්තට ගත්තොත් අපි යා ලියනවා p sin θ කියලා යාලිනවා කොහොමද p sin θ කියලා තේරෙනවද එහෙනම් මෙන්න මේ කියපුව මේ කොටස අපි අනිවාර්යෙන් කටපාඩමේ මතකයේ තියාගන්න ඕන කොටසක් වෙනවා තේරෙනවද රයිට් මොකද්ද අපි ගත්ත ආනත බලය අපිට පුළුවන් පුතේ මේ ආනත බලයක් එකිනෙක ලම්බක දිශා දෙකක් ඔස්සේ ඕනෑ බලයක් එකිනෙක ලම්බක දිශා දෙකක් ඔස්සේ විභේදනය කරන්න පුළුවන්. ඒතර අපි ඇත්තම ගත්තොත් විශේෂයෙන් අපි කරන්නේ මේ වගේ ආනත බලයක් තිබ්බොත් සිරස් දිශාව සහ තිරස් දිශාව ඔස්සේ මොකද කරන්නේ? මෙයා විභේදනය කරනවා. ඒ කියන්නේ මේ බලය වෙනුවට යොදන්න පුළුවන් තවත් බලය දෙකක්. එකිනෙක ලම්බක බල දෙකක්. තේරෙනවද? එහෙනම් එතනදි කරන්නේ අපි කෝණේ දන්න පැත්තට හැරෙව්වොත් P cos θ කෝණේ දන්න නැති පැත්තට හැරෙව්වොත් P sin θ තේරෙනවනේ වැඩි right අපි ඔක ගණක් හදද්දි තේරෙයි වලට හොඳටම ලියාගන්න මෙහෙම තිරසට අංශක θ කෝණයක් ආනතව තිරසට අංශක θ කෝණයක් ආනතව
ක්‍රියාකරන p විශාලත්වයෙන් යුත් ක්‍රියාකරන p විශාලත්වයෙන් යුත් බලයක් p විශාලත්වයෙන් යුත් බලයක් එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ විභේදනය කරමු එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ විභේදනය කරමු රයිට් මේ රූප සරණ නගන්න පුතේ මේ රූප සරණ නගන්නකෝ හරි අපි උදාහරණයක් කතා කරමු රයිට් මම මේ සම්බන්ධතාවය පොඩ්ඩක් මේ පැත්තකින් ලියා ගන්නම්කෝ ඒකට ඔයාලට ඒක හැම වෙලේම පේනවනේ මේ බලන්නකෝ අපි ගත්තොත් එහෙම පුතේ මෙන්න මේ තියෙන්නේ P බලයක් හරිද මේ තියෙන්නේ P බලයක් එතකොට මේ P බලය තිරසර තීටා කෝණයක් ආනතයි තිරසර තීටා කෝණයක් ආනතයි එතන මේ වගේ ආනත බලයක් තිබ්බොත් අපිට පුළුවන් මෙයා එකිනෙක ලම්බක දිශා දෙකක් ඔස්සේ විභේදනය කරන්න පුළුවන් එකිනෙක ලම්බක දිශා දෙකක් ඔස්සේ මෙයා විභේදනය කරන්න පුළුවන් එතකොට මෙතන කෝණය දීලා තිබ්බේ තීටා කියලානේ මෙතන කෝණය දීලා තිබ්බේ තීටා කියලා එහෙනම් පුතේ දැන් ඔයාලට පැහැදිලි මෙයා අපි විභේදනය කරොත් එහෙම මේ කෝණේ දන්න පැත්තට මොකක්ද වෙන්නේ cos එහෙනම් මෙන්න p cos θ මෙයා මේ කෝණේ දන්නේ නැති පැත්තට විභේදනය කරොත් එනවා මොකද්ද p sin θ p sin θ තේරුණාද ඔය කොටස් තමයි ඔය කතා කරන්නේ හරිද රයිට් දැන් අපි කතා කරමු උදාහරණයක් දැන් අපි කතා කරමු උදාහරණයක් රයිට් මං ගන්නවා නිව්ටන් හතරක බලයක් මං ගන්නවා न्यूटन හතරක බලයක් එහෙනම් මෙන්න මේ තියෙන්නේ න්‍යූටන් හතරක බලයක් මෙන්න මේ තියෙන්නේ පුතේ න්‍යූටන් හතරක බලයක් එතකොට දැන් මේ න්‍යූටන් හතරේ බලය තිරසට අංශක 60ක් ආනතයි තිරසට අංශක 60ක් ආනතයි හරිද දැන් අපි මොකද්ද කරන්න යන්නේ අපි මෙයා විභේදනය කරන්න යන්නේ අපි මෙයාව විභේදනය කරන්න යන්නේ තේරුණාද රයිට් අහගන්න දැන් මතකයි මෙයා විභේදනය කරන්න පුළුවන් කොහොමද පුතේ මෙයා විභේදනය කරන්න පුළුවන් එකක් තමයි මෙයා මැදින විදිහට මොකද්ද එකිනෙක ලම්බක බල දෙකක් ඔස්සේ රයිට් මේ තමයි ප්‍රශ්නය රයිට් එහෙනම් මම ඔක ආපහු වෙන ගන්නම්කෝ මෙතන මේ බලන්න එහෙනම් මේ තියෙන 4 නිව්ටන් බලය මම ටිකක් විශාල කරලා ගන්නම් මේ තියෙන 4 නිව්ටන් බලය එහෙනම් මෙතන දීලා තියෙනවා කෝණය කීයක්ද අංශක 60යි මෙතන දීලා තියෙනවා කෝණය අංශක 60යි මේක හොඳට බලා ගන්න මේක වැදගත්ම ප්‍රශ්නයක් හරි කෝණ අංශක 60 එහෙනම් මම මෙයා විභේදනය කරනවා එකිනෙක ලම්බක දිශා දෙකක් ඔස්සේ ඒ කියන්නේ සිරස සහ තිරස ඔස්සේ එහෙනම් මෙන්න සිරසයි තිරසයි ඔස්සේ මොකද කරන්නේ දැන් මෙයා විභේදනය කරනවා එකිනෙක ලම්බක තේරෙනවද හැබැයි මතක තියාගන්න හැම වෙලේ මේ බලය මැදි කරගන්න ඕන එහෙනම් මේ බලය මැදි කරොත් මේ ඉතලේ මේ පැත්තට මේ ඉතලේ මේ පැත්තට තේරෙනවද එහෙනම් දැන් හරවන්න මෙයා මේ බලන්න මෙයා මේ පැත්තට හරවන්න පුතේ මෙයා මේ පැත්තට හැරෙවොත් එන්නේ මොකද්ද 4 cos 60යි මොකද එන්නේ 4 cos 60යි එතකොට අපි මේ දිශාව ගන්නවා මොකක් කියලාද අත්‍තරම ගන්නේ x දිශාව රයිට් කමක් නැහැ මේක මෙතන මෙහෙම ලියමු මෙන්න එහෙනම් මේ තියෙන්නේ මොකද්ද මෙයා මේ පැත්තට හරවන්න මොකක්ද එන්නේ 4 cos 60යි 4 cos 60 තේරෙනවද එහෙනම් මෙයා හරවන්න මේ දිශාවට කෝණය දන්නේ නැති පැත්තට එහෙම උත් මේ මොකද්ද 4 sin 60යි 4 sin 60යි මේ 60 අනුබද්ධයෙන් ලියන්නේ 4 cos 60යි 4 sin 60 තේරෙනවද රයිට් එහෙනම් මේවා සුළු කරලා පෙන්වන්න
මේ බලන්නකෝ මේ තියෙන y දිශා ඔස්සේ එහෙනම් මං ගන්නවා ඉහළට y වෙන්න ඉහළට y කියන කෙනා සමානයි මොකද පුතේ 4 sin 60 4 sin 60 right එහෙනම් මේ අසලු කරන්ද 4 වතාවක් දැන් මතක තියෙනවනේ sin 60 යගේ sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි මූල තුන බෙදීම 2යි එහෙනම් දෙවරක් 1යි දෙවරක් 2යි අපිට උත්තරයක් එනවා ඉහළට y සමානයි කියද 2යි මූල 3යි न्यूटन देखाई मूले तू नहीं न्यूटन इरा मेथ माँ मेक डर पिकना मुक्का किला दे सिरास बाला सांद्रचक है मैं यार किना मुक्का किला दे सिरास बाले सांद्रचक है पहले दे राइट इड पास ये नंग एविधि है ना मैंने तीनों तिरास बाला सांद्रचक है यार हरे मेथी ने तिरास बाला विभेदने आ राइट ये तो कोटे मैं आ तिरास ने विभेदने कर हम आप या गाना मैं इधर एक्स की ना मैं बलन मेरी शावन दी ना मैंने एक्स अपिटल यान बोलो आ एक्स की यान मुका दे हाथराई cos 60යි 4යි cos 60යි දැන් ආදේශ කරන 4 වතාවක් cos 60 කියන්නේ භාගයයි 4 දෙකෙන් බෙදුනහම 2යි න්ියුටන් එනම් මෙන්න x දිශාව ඔස්සේ බල සංරචකය මොකද්ද 2යි න්ියුටන් න්ියුටන් 2යි පැහැදිලිද වැඩේ රයිට් මුලින්ම පුතේ මෙයා උදාහරණයක් කියලා ඇඳගෙන මේක ඇඳගෙන ලියා ගන්නකෝ මේ දෙන්න ඊට සප් මේක තවත් ක්‍රම කීපයකට හදනවා अरे දැන් අහගන්නකෝ පුතේ එහෙනම් දැන් අපිට පැහැදිලි මේකෙදි ආවේ y දිශාවට එහෙමත් නැත්නම් සිරස් සංරචකය ආවේ කීයක් කියලාද 2 මූල 3යි රයිට් මම ඕකත් පැත්තකින් ලියා ගන්නම් මොකද අපි මේක තවත් ක්‍රමයකට හදන්න යන එහෙනම් මෙන්න මම පැත්තකින් ලියා ගන්නම් මේකේ ඉහළට y ආවේ කීයක් කියලාද 2 මූල 3යි න්ියුටන් කියලා ඒ වගේම සිරස් බල සංරචකය ආවේ මොකද x සමානයි න්ියුටන් 2ක් කියලා එහෙනම් මේක තමයි අපිට ආපු උත්තර රයිට් මේක පොඩ්ඩක් තියාගමු අපි මේක තවත් කම වලින් හදුවාම මේ උත්තරේම එනවද කියලා බලන්න පැහැදිලි රයිට් දැන් මම මේක මකන්නා රයිට් දැන් බලන්නකෝ පුතේ දැන් අපි ඉස්සෙල්ලා ගාන හැදුවේ මේ විදිහටනේ අපි ඉස්සෙල්ලා ගාන හදද්දී මෙතන තිබ්බේ අංශක 60. හැබැයි ළමේ කියන්න පුළුවන් මෙතන 60 තියෙනවා. මෙතන 60 තියෙද්දි මෙතන කෝණ අංශක 90ක් නම් එහෙනම් මේක 30ක් වෙනවනේ. රයිට් කතාව හරි. මෙයා 60යි නම් මෙයා කීයක් වෙනවද? 30ක් වෙනවා. එහෙනම් මෙයා මේ 60 අනුබද්ධයෙන් ගාන හදන්නේ නැතුව මේ 30 අනුබද්ධයෙන් ගාන හදනවා. ඒත් වැරද්දක් වෙන්න විදිහක් නැහැ. මේ එකම තමා තියෙන්නේ මේ මෙතනින් 60යි කියන්නේ මෙහෙන් ගත්තාම 30යි. රයිට් එහෙනම් අපි බලමු මේ විදිහටත් බල විභේදනය කරලා අර ආපු උත්තර ටිකම එනවද කියලා අර ආපු උත්තර ටිකම එනවද කියලා රයිට් එහෙනම් මම මෙන්න මෙහෙම දෙයක් කරනවා මේ බලන්නකෝ මෙයා පුතේ කෝණය දන්න පැත්තට විභේදනය කරන මේ දැන් කෝණය දන්නේ මේ පැත්තේ මේ කෝණය දන්නේ මෙතන එහෙනම් ඒ පැත්තට විභේදනය කරොත් මොකක්ද වෙන්නේ 4 cos 30යි 4 cos 30යි පැහැදිලිද එහෙනම් මෙන්න කෝණය දන්නේ නැති පැත්තට විභේදනය කරොත් මොකක්ද වෙන්නේ sin එහෙනම් 4 sin 30යි 4 sin 30 තේරෙනවද රයිට් එහෙනම් දැන් මේක සලු කරලා බලමු ඉස්සෙල්ලා වගේම මං ගන්නම් මෙන්න ඉහළට y ඉහළට y ගත්තොත් මොකද තියෙන්නේ 4 cos 30යි රයිට් පුතේ මෙයා සලු කරන්න මේ බලන්න 4 වතාවක් cos 30 කියන්නේ මූල තුන බෙදීම 2යි දෙවරක් 1යි දෙවරක් 2යි එහෙනම් අපිට උත්තරයක් එනවා ඉහළට y සමානයි 2යි මූල 3යි න්ියුටන් රයිට් බලන්න කලින් ආපු උත්තරේ හැමම ඇවිල්ලා තේරෙනවද රයිට් ඊට පස්සේ මෙයා ගත්තොත් මෙන්න තිරස් දිශාව ඔස්සේ x එහෙනම් x සමානයි කීයද 4 sin 30යි එහෙනම් ආදේශ කරන්න මේ විදිහට 4 වතාවක් sin 30 කියන්නේ භාගයයි
ना हतर बेदीम देखा है कि पुते उत्तरे उत्तरे न्यूटन देखा है न्यूटन देखा है ना एक खालीन तीन उत्तरे में अभी ए ना होता मत कती आगान मे तमंगान कोने हत्ते का तमाई मेघ रंधा पावती तेरा है भाई अवसान उत्तरे एक उत्तर वेन्नो अवसान उत्तरे एक उत्तर वेन्नो इतनी होंद मे तमाय आप मेह विना कौन हो मे दील तीन कोनेट दाल गाण हदाग दील तीन कोनेट दाल गाण हदाग ने तो कोने दील तीन पत्र अपी विभेदने करो या मुखाद या कोस कोने दान्यति पत्र विभेदने करो या साइन तेरना राइट हरे पुते दें आय पारक अर उदाहरण मे रूप सरहने लगने मेकिंग गाण हदाग को आय पारा अरे ऐना अभी प्रश्न की प्या करमु लियागान पुते मे विधि प्रश्न लियागान पहात देखिन बल पहात देखिन बल सिरस सह तिरस दिशा वलट विभेदने करान सिरस सह तिरस दिशा वलट विभेदने करान पहादेक्केन बल तिरस सह सिरस दिशा वलट विभेदने करान राइट नाम इन्ने पलविनी एक्केना या पुते तिरस अंशक तिहा कानताय या मेन तिरसट अंशक मित्र कोने अंशक तिहाई मे बालय न्यूटन दहाय बालय न्यूटन दहाय अरे राइट वाल हम करगने अन्न मेन देवनिया इतर पे दील तीन कोने एसरेम हो रे दील तीन कोने एसरेम वाल हो आगने अन्न अरे एक मिनट करके लगो හරි අපි බලමු පුතේ මේ බලන්න මුලින්ම අපි බලමු පළවෙනි ප්‍රශ්න අපිට දීලා තියෙන්නේ මේ විදිහට මෙතන තිරසර අංශක 30ක් ආනතව 10 නිව්ටන් බලයක් ක්‍රියා කරනවා එහෙනම් මේ බල විභේදනය කරද්දී අපි කරන්නේ x දිශාවට සහ y දිශාවට තිරසර සහ තිරසර එහෙනම් මෙන්න මම මෙයා තිරස් දිශාව ඔස්සේ ගත්තා සහ මෙන්න තිරස් දිශාව ඔස්සේ ගත්තා හරි එතකොට මෙතන අංශක 90යි දැන් බලන්න අපි මේ 10යි නිව්ටන් බලය පුතේ හරවන්නේ මේ පැත්තට 10යි නිව්ටන් බලය හරවන්නේ මේ පැත්තට ඒ කියන්නේ කෝණය දන්න පැත්තට කෝණය දන්න පැත්තට හැරෙව්වොත් මොකක්ද වෙන්නේ 10යි cos 30යි 10යි cos 30 පැහැදිලිද කෝණය දන්නේ නැති පැත්තට හැරෙව්වොත් ඉන්නේ මොකද්ද 10යි sin 30යි 10යි sin 30යි එහෙනම් මේ දෙන්න සුළු කරලා පෙන්වන්න රයිට් මම ගන්නම් මෙන්න ඉස්සලාම y දිශාවට තියෙන බලය රයිට් මෙන්න
ඉහළට y කියන්නේ මොකද්ද 10යි sin 30යි 10යි sin 30යි right මේක සුළු කරන්න 10 වතාවක් sin 30 කියන්නේ භාගයයි එහෙනම් ඉහළට y සමානයි කීයද නිව්ටන් 5යි එහෙනම් මෙන්න ඉහළට බලය කොච්චරයිද නිව්ටන් 5යි ඒක හරි ඊළඟට ඔහොම බලන්න x දිශාවට එහෙනම් මෙන්න x දිශාවට අපි බලය ගත්තොත් x දිශාවට තියෙන්නේ කොච්චරක්ද 10යි cos 30යි 10යි cos 30යි ඒ කියන්නේ 10 වතාවක් cos 30 කියන්නේ මූල තුන බෙදීම 2යි දෙවරක් 1යි දෙවරක් 5යි එහෙනම් අපිට උත්තරයක් එනවා මොකද්ද මෙන්න මේ දිශාවට x කියලා කියන්නේ 5යි මූල 3යි නියුට් 5යි මූල 3යි නියුට් පැහැදිලි රයිට් ඔය තමයි පළවෙනි ප්‍රශ්නය ඊළඟ අපි එමු දෙවෙනි ප්‍රශ්නේ මේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම මේ තියෙනවා තිරසර අංශක 60ක් ගන්නතෝ 16 නිව්ටන් බලය ආවා. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අපි මෙයා මැදි වෙන විදිහට මෙන්න විභේදනය කරා. මෙයා මැදි කරගෙන. එහෙනම් මේ බලන්න. මේ තියෙන y දිශාව මේ තියෙන්නේ x දිශාව. එතකොට කෝණය දන්න පැත්තට හැරෙව්වොත් ඒ කියන්නේ මේ 16 නිව්ටන් බලය මේ දිශාවට හැරෙව්වොත් කෝණය දන්නවා. ඒ කියන්නේ මොකද්ද? 16යි cos 60යි 16යි cos 60යි එනම් කෝණේ දන්නේ නැති පැත්තට හැරෙව්වොත් මොකද්ද 16යි sin 60යි 16යි sin 60යි තේරෙනවනේ වැඩි 16යි sin 60යි එහෙනම් දැන් අපි ගමු මේකෙත් එහෙනම් මෙන්න ඉහළට y මේ බලන්නකෝ ඉහළට y සමානයි මොකද්ද 16යි sin 60යි එහෙනම් මේක සලු කරන්න මේ විදිහට 16 වතාවක් sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි දෙවරක් 1යි දෙවරක් 8යි එහෙනම් අපිට ට්‍රැක් කරන මොකද්ද ඉහළට y සමානයි 8යි මූල 3යි නිව්ටන් 8යි මූල 3යි නිව්ටන් තේරෙනවද රයිට් එහෙනම් ඔය විදිහටම x දිශාවට ගත්තොත් මේ බලන්නකෝ x දිශාවට ගත්තොත් වෙනවා අපිට x දිශාවට තියෙන්නේ 16යි cos 60යි 16යි cos 60යි ඒ කියන්නේ පුතේ 16 වතාවක් cos 60 යගේ භාගයයි අපිට ට්‍රැක් කරනවා x සමානයි කීයද 8යි නිව්ටන් නිව්ටන් කීයද නිව්ටන් 8 පැහැදිලි රයිට් ඔය අපි කතා කරේ දෙවෙනි ප්‍රශ්නේ රයිට් අඩුපාඩු තියෙනවා නම් ඔහොමම හදා ගන්න හරි ඊළඟට කියනවා තුන්වෙනි ප්‍රශ්නට මේ බලන්නකෝ දැන් තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම බලයේ තියෙන මේ දිශාවට එහෙනම් හැම වෙලේම බලය මැදි වෙන්න තමයි අපි විභේදනය කරන්නේ මේ බලය මැදි වෙන්න තමයි අපි විභේදනය කරන්නේ එහෙනම් මෙන්න මම බලය මැදි වෙන විභේදනය කරන්නේ මේ විදිහට ඔන්න බලයේ මැදියෙන් විභේදනය කරා. ඊතලයේ මෙහෙත්ම තියෙන නම් මේක ඊතල දෙකක් තියෙන කොහමද? මෙන්න මේ දිශාවලට. එහෙනම් ඔන්න හරි. පැහැදිලි? right. දැන් කෝණය දන්නේ මෙතන. එහෙනම් ඒ පැත්තට විභේදනය කරන්න මොකක්ද දෙන්නේ? 8යි cos 45යි නම් මෙන්න 8යි cos 45. 8යි cos 45. එහෙනම් මෙතන කෝණය දන්නේ නැති පැත්තෙදි මොකක්ද දෙන්නේ? 8යි sin 45යි. 8යි sin 45. තේරෙනවනේ වැඩි? රයිට් එහෙනම් දැන් බලන්න මේකේ පුතේ y දිශාව තියෙන්නේ පහළට එහෙනම් මෙන්න පහළට y මේ බලන්න මේකේ පහළට y සමානයි තේරෙනවනේ ඇයි මේක තියෙන්නේ පහළට ඒ නිසා පහළ දිශාවට y කියලා කියන්නේ 8යි sin 45යි 8යි sin 45යි එහෙනම් 8 වතාවක් sin 45 කියන්නේ 1 යට මූල 2යි 1 යට මූල 2යි අපි දන්නවා මෙතන 8 කියන්නේ 4 වතාවක් 2 මේක බෙදුවා මූල 2කින් එනවා මූල දෙවරක් 1යි මූල දෙවරක් මූල 2යි අපිට උත්තරයක් එනවා පහළට y සමානයි කීයද 4යි මූල 2යි නිව්ටන් කීයද 4යි මූල 2යි නිව්ටන් පැහැදිලි රයිට් ඕකෙම දැන් බලන්න x දිශාවට මොකක්ද තියෙන්නේ කියලා මේ බලන්නකෝ x දිශාව ගත්තොත් මේ පැත්තට එන්න x තියෙන්නේ තනිත් පැත්තට මේ දිශාව එන x කියන්නේ මොකද්ද 8i cos 45i 8i cos 45i ඒ කියන්නේ 8 වතාවක් 1 යට මූල 2යි 8 වතාවක් 1 යට මූල 2යි ඒ කියන්නේ මේකම නෙමෙයි 8 වතාවක් 1 යට මූල 2යි එහෙනම් උත්තරේ කීයද මෙන්න මේ දිශාවට x කියලා කියන්නේ 4i මූල 2යි නිව්ටන් කීයද 4i මූල 2යි නිව්ටන් පැහැදිලි right ඒකත් හරි එහෙනම් අවසාන ප්‍රශ්නේ ගන්න මේ විදිහට මෙයත් පුතේ විභේදනය කරන්නේ බලයේ මැදි වෙන්න එහෙනම් මෙන්න අපි බලයේ මැදි වෙන්න විභේදනය කරා right බලයේ මැදි වෙන්න විභේදනය කරා
එතකොට ඉස්සල වගේම කෝණේ දන්න පැත්තට හැරෙව්වොත් cos එහෙනම් මේ පැත්ත මොකද්ද 20යි cos 60යි ඒ කෝණේ දන්න පැත්තනේ 20යි cos 60යි එහෙනම් මේ පැත්තට හැරෙව්වොත් මොකද්ද 20යි sin 60යි 20යි sin 60 තේරෙනවනේ right එහෙමනම් දැන් බලන්න මේකේ y දිශාව කොහෙද කියලා මේ බලන්නකෝ මේකේ y දිශාව ගත්තොත් එහෙම y දිශාව තියෙන පහලට එහෙනම් මෙන්න පහලට y සමානයි මොකද්ද 20යි sin 60යි 20යි sin 60 හරි එතකොට මෙතනින් එනවා 20 වතාව sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි දෙවරක් 1යි දෙවරක් 10යි අපිට උත්තරයක් එනවා පහළ දිශාවට y සමානයි 10යි මූල 3යි නියුටන් 10යි මූල 3යි නියුටන් පැහැදිලිද වැඩි රයිට් ඊළඟට මෙන්න x දිශ x තියෙන මේ දිශාවට පුතේ x තියෙන මේ පැත්තට එහෙනම් මෙන්න x තියෙනවා x සමානයි 20යි cos 60යි 20යි cos 60යි right එහෙනම් ආදේශ කරන්න 20 වතාවක් cos 60 කියන්නේ භාගයයි එහෙනම් උත්තරයක් නම මෙන්න මේ දිශාවට x කියලා කියන්නේ කීයද නිව්ටන් 10යි නිව්ටන් 10 පැහැදිලි නිව්ටන් 10 එහෙනම් මෙන්න අපි මේ ප්‍රශ්න හතර සාකච්ඡා කරා එතකොට දැන් මතක තියාගන්න ඕන මෙන්න මෙහෙම දෙයක් පුතේ මේ 10යි නිව්ටන් බලය මෙහෙම කොටස් දෙකකට විභේදනය කරපු ගා මොකද වෙන්නේ මේ 10යි නිව්ටන් බලය නැති වෙලා යනවා. එහෙනම් මේ 10යි නිව්ටන් බලය වෙනුවට යෙදී හැකි බල දෙක තමයි මේ තියෙන්නේ කියන්නේ. මේ 10යි නිව්ටන් බලයෙන් කරන කාර්යම මේ බල දෙක මගින් සිද්ධ වෙනවා. එහෙනම් ඒ විදිහටම මේ 16යි නිව්ටන් බලය වෙනුවට යෙදී හැකි ලම්බක බල දෙක තමයි මේ අපි යෙදෙන්නේ. එහෙනම් මේ කරේ 8යි නිව්ටන් වෙනුවට යෙදී හැකි ලම්බක බල දෙක. තේරුණාද? සහ මේ කරේ 20යි නිව්ටන් වෙනුවට යෙදී හැකි ලම්බක බල දෙක. තේරුණානේ වැඩි? right අඩුපාඩු තියෙනවා ඉක්මනින් හදාගන්න මම හිතන්නේ හැමෝගේම මේ කොටස් ටික හරි ඇති right ඉක්මනින් හදාගන්න අඩුපාඩු තියෙනවා නම් තිරසට අංශක 30ක් ආනතව ක්‍රියා කරන තිරස් දිශාවලට විභේදනය කරන්න සිරස් සහ තිරස් දිශාවලට විභේදනය කරන්න right ඉක්මනින් රූප සරණක් ඇඳා ගාන හැදුවා
රයිට් ඔන්න ප්‍රශ්න දෙකක් දීලා තිනවා ඉක්මනින් කරන්න පුතේ ඔය ප්‍රශ්න දෙක ඉක්මනින් කරන්න රයිට් ඊළඟ ප්‍රශ්න තියෙන්නේ තිරසට තීටා කෝණයක් ආනතව ක්‍රියා කරන 10යි නිව්ටන් බලයක කෝණයේ ටැන්ජනය 3 බෙදීම 4 නම් සිරස් සහ තිරස් සංරචක සොයන රයිට් ඉක්මනින් කරන්න රයිට් හරි දැන් අහගන්නකෝ එහෙනම් මෙන්න අපිට කියනවා තිරස රාංශක 30ක් ආනතව ක්‍රියා කරන 25යි නිව්ටන් බලයක් එහෙනම් අපි ඉස්සල්ලා මේ බලය අඳිනවා රයිට් මේ බලන්නකෝ මං අඳින්නම් මෙන්න මේ තියෙන්නේ 25යි නිව්ටන් බලය මේ තමයි 25යි නිව්ටන් බලය හැබැයි යා කියන මොකද්ද තිරස රාංශක 30ක් ආනතයි තිරස රාංශක 30ක් ආනතයි රයිට් එහෙමනම් මෙයා විභේදනය කරන්න කියනවනේ මෙයා විභේදනය කරන්න මෙයා මැදි වෙන විදිහට එහෙනම් මෙන්න මෙයා විභේදනය කරා මේ දිශා දෙක ඔස්සේ දැන් ඔයාලට පැහැදිලි මෙයා විභේදනය කරාදි මොකක්ද වෙන්නේ කෝණය දන්න පැත්තට આવුත් වෙනවා මොකද පුතේ 25යි cos 30යි 25යි cos 30යි එහෙනම් කෝණය දන්න නැති පැත්තට sin එහෙනම් 25යි sin 30යි 25යි sin 30යි මෙහෙ විභේදනය කරපු ගමන් මොකද වෙන්නේ මෙන්න මේ 25යි නිව්ටන් බලය නැති වෙලා යනවා මේ 25යි නිව්ටන් බලය නැති වෙලා යනවා රයිට් එහෙනම් මේ බලන්න මං ගන්නවා මේකේ පුතේ ඉහළට y එහෙනම් මේ බලන්නකෝ ඉහළට y සමානයි මොකද තියෙන්නේ 25යි sin 30යි 25යි sin 30යි රයිට් එහෙනම් 25යි sin 30යි කියන්නේ 25 වතාවක් sin 30 භාගයයි අපිට උත්තරයක් එනවා ඉහළට y සමානයි 25 බෙදීම 2යි නිව්ටන් 25 බෙදීම 2යි නිව්ටන් පැහැදිලි රයිට් ඊට පස්සේ ඒ වගේම ගන්න x දිශාව ඔස්සේ එහෙනම් මෙන්න x දිශාව ඔස්සේ තියෙන්නේ 25යි cos 30යි 25යි cos 30යි එහෙනම් මෙතනින් එනවා 25 වතාවක් cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි එහෙනම් මොකක්ද වෙන්නේ 25යි මූල 3 බෙදීම 2යි නිව්ටන් 25යි මූල 3 බෙදීම 2යි නිව්ටන් මේ තමයි x දිශාව ඔස්සේ සංරචය x දිශාව ඔස්සේ සංරචය පැහැදිලි ෆයි එනවා ඔය තමයි මේ ප්‍රශ්න පිළිතුර ඊළඟට බලන්න තවත්යක් වෙනස් විදිහ ප්‍රශ්නයක් දෙනවා මෙහෙම තිරස තීටා කෝණයක් ආනතව ක්‍රියා කරන 10යි නිව්ටන් බලයක රයිට් එහෙනම් මේ බලන්නකෝ එයා දෙනවා තිරසක තිරසට අංශක තීටා කෝණයක් ආනතව ක්‍රියා කරන එහෙනම් මම ගන්නම් මෙන්න මෙයා ක්‍රියා කරන්නේ තිරසට තීටා කෝණයක් ආනතව බලය කොච්චරයිද 10යි නිව්ටන් හැබැයි අපිට කියනවා ඒ අදාළ කෝණයේ ටැන්ජනය 3 බෙදීම 4යි. මොකද්ද කියන්නේ? ටැන්ජනය 3 බෙදීම 4යි. ටැන්ජනය කියන්නේ tan නගි. එහෙනම් එයා කියන මේ කෝණය tan නගි. ඒ කියන්නේ මොකද්ද පුතේ? tan θ. tan θ කීයක් කියනවද? 3 බෙදීම 4ක් කියලා දෙන ඔන්න දෙන දස්සය. එහෙමනම් සිරස් සහ තිරස් සංරචක හොයන්න කියලා කියනවා. එතකොට මේ බලන්න මෙන්න තිරස් සංරචකය මෙන්න සිරස් සංරචකය. මේ දෙන්න එකිනෙකට ලම්බකයි. එතකොට අපි දන්නවා කෝණය තියෙන පැත්තට විභේදනය කරොත් එහෙම cos මේ පැත්තෙන් එනවා මොකද්ද? 10යි cos θ 10යි cos θ එහෙනම් මෙතනට නම් මොකද්ද 10යි sin θ 10යි sin θ එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ ගාන හදන්න නම් අපි sin θ සහ cos θ දැනගන්න ඕනේ sin θ සහ cos θ දැනගන්න ඕනේ එතකොට අපිට ආදිනවා tan θ සඳහා ගියක් එහෙනම් අපි දන්නවා tan θ ගෙන් කොහමද sin θ සහ cos θ හොයාගන්නේ කියලා රයිට් කොහමද මේ බලන්නකෝ අපි දන්නවා tan කියන්නේ මොකද්ද පුතේ tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. ඕකනේ සම්බන්ධ ත්‍රිකෝණමිතියේදී. රයිට්. එහෙනම් අපි ඉස්සලාම ඇඳ ගන්නවා ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේ බලන්නකෝ. මෙන්න ඍජු කෝණික ත්‍රිකෝණයක් ඇඳගත්තා. පැහැදිලි. මේකේ මන් දාගත්තොත් මේ කෝණය තීටා කියලා. මේ කෝණය තීටා කියලා දාගත්තොත් තීටා අනුබද්ධයෙන් සම්මුඛ පාදයේ වෙන්නේ මෙයා. එහෙනම් සම්මුඛ පාදයේ කීයද? 3යි. බද්ධ පාදයේ වෙන්නේ මෙයා. එහෙනම් එයා කීයද? එයා 4යි. එහෙනම් 3 බෙදීම 4යි හොම. එහෙමනම් දැන් අපිට ඕනේ මොකද්ද? sin θ. අපිට ඕනේ පුතේ sin θ ගියාගේ. මේ බලන්න අපිට ඕනේ sin θ. අපි දන්නවා sin θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos θ ත් ඕනේ. cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. එතකොට මේකෙදි අපි පාද දෙකක් දන්නවනම් මේ ඉතිරි පාදය හොයන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය දාලා එක පාටම අපිට කියන්න පුළුවන් මෙයා 3යි මෙයා 4යි නම් මෙයා කීයක් වෙන්න ඕනද? 5ක් වෙන්න ඕනේ. අයියේ 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි 9යි 16යි 25යි 25ේ වර්ගමූලය 5යි. එහෙනම් දැන් ලියන්න sin θ සඳහා ගියක්. මොකද sin θ කියන්නේ? සම්මුඛ පාදයේ 3යි බෙදුවා කර්ණය 5යි නම් මෙන්න sin θ ගියාගේ ආවා.
ඒවගේම ලියන්න cos theta ඒ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය එනම් මොකද්ද 4 බෙදීම 5යි 4 බෙදීම 5 තේරුණාද එහෙනම් මෙන්න අපි sin theta cos theta ලියාගත්තා දැන් හරි පහසුවෙන් අපි ලියන්න පුළුවන් මෙන්න y දිශාව ඔස්සේ බල සංරක්ෂකය මොකද්ද ඉහළට y සමානයි 10යි sin theta ඒ කියන්නේ පුතේ 10 වතාවක් sin theta කියන්නේ 3 බෙදීම 5යි 3 බෙදීම 5යි නම් 5/1 එකයි 5/2 එකයි දෙවරක් 3 6යි නිව්ටන් නම් මෙන්න මෙයාගේ ඉහළට තියෙන බලය 6යි නේද නිව්ටන් 6යි පැහැදිලි ඔය විදිහටම x දිශාවට මේ බලන්නකෝ x දිශාවට ගත්තොත් x සමානයි මොකද්ද 10යි cos theta එහෙනම් 10 වතාවක් cos theta ගියාගේ cos theta කියන්නේ 4 බෙදීම 5යි මෙතන ආදේශ කරන්න 4 බෙදීම 5 එහෙනම් 5/1 එකයි 5/2 2යි දෙවරක් 4 8යි නිව්ටන් නිව්ටන් 8යි x දිශාවට තියෙන බල සංරක්ෂකය පැහැදිලි එහෙනම් ඔන්න අපි හදුවා මේ අවසාන ප්‍රශ්නය තේරුණාද වැඩි राइट इक्मनिंग अड़पाड़ी हदा गो